ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත්වබඩ කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් 47 දෙනෙක් අවන්ට්ගාඩ් නඩුවේ අභියාචන පෙත්සම පිළිබඳ තීන්දුවට දින ලබා දෙයි ඇමති මංගලගේ දේශපාලන දෙවියට වසර 30ක් සපිරේ මෙරට ආර්ථිකය නව මගකට යොමු කළ මහවැලි ව්‍යාපාරය ආරම්භ වී වසර 50ක් සම්පූර්ණ වනවා එදහස් 1970 වසරේ පෙබරවාරි මාස 28 වන දින එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා සහ ඉඩම් වාරිමාර්ග සහ විදුලි බල අමාත්‍යවරයා වූ සිබී ද සිල්වා මහතායි මහවැලි මහසැලැස්ම ආරම්භ කිරීමේ මංගල පියවර තැබුවේ. ඒ අනුව මෙරට වාරි සංස්කෘතියේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් පොල්ගොල්ල බෝවතැන්න ජලාශ්වය ඉදිකිරීම ආරම්භ කෙරුණා. පොල්ගොල්ලෙන් ආරම්භ යෝධ මහවැලි සංවර්ධනයේ පංචමහා ජලාශ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මොරගහ කන්ද කළුගඟ මහා වාරි ව්‍යාපෘතිය නිම කර ජනතා අයිතියට පත් කළා. ශ්‍රී ලංකාවේ භූමියෙන් තුනෙන් එකක් ආවරණය වන මහවැලි ගොවි ජනපදවල ගොවි පවුල් 300,000ක් පමණ ජීවත් වනවා. ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ සංවර්ධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මකයි. මහවැලි ජනපදිකයන්ට ඉඩම් අයිතිය ලබා දීමේ ජාතික වැඩසටහන රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙලක් වන අතර මහවැලි ගොවිපවුල්වල දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා ඔප්නැංවීම සඳහා වාර්ෂිකව සංවිධානය කරන මහවැලි ක්‍රීඩා උළෙලද සුවිශේෂත්වයක් ගන්නවා. त्रिकुणामल दिस्ट्रिक्ट महावेली गंगे वेली कैनीम सदहा निकुत कर तिबु एतम कैनीम बलपात्र ताव कालिकव अत्थिटुवा तिबिनवा ए समाजीय हा पारिसरिक करनु पदनाम करगेन संक्षिप्त वार्तावा केंदवा तीरनयक् लबा गन्ना तुरुए භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තාක්ෂණික නිර්ධාරණ ඇතුළු විවිධ ආයතන නියෝජනය කරන කමිටුවක් විසින් පසුගිය දින කිහිපය තුළදී සියලුම වැලිමන්කඩ පරීක්ෂා කෙරුණා. ඒ අනුව තීරණය කෙරුණේ සංකෙන් ලංකා චුන්නක්කාඩු වැලිමන්කඩ සඳහා නැවත කැණීම් බලපත්‍ර නිකුත් කිරීමටයි. එක් කැණීම් බලපත්‍රයක් කියුබ් 75කට යටත් වෙනවා. සාෆි නගර සහ කන්දල් කාඩු වැලිමන්කඩ සඳහා බලපත්‍ර නිකුත් නොකිරීමට තීරණය කෙරුණා. මානෙල් ආරු වැලිමන්කඩ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාසික කාලයක් ලබා දීමටද කමිටුව තීරණය කළා. लोके प्रथम ब्रास बैंड रियलिटी लेस इतिहास एक वो ITN बैंड द बैंड तरंगावलिये तुन्वन स्थाने दिनागत पानदुर सुमंगल बालिका विद्यालये तुर्वाद कंडाय में चसुवियान पिलिगेने में उत्सवयाग पानदुर नगरे दिये पैतुना පානදුර වළාන ප්‍රදේශයේ සිට බස් රථයක නංවා පානදුර සුමංගල විද්‍යාලය වෙත ඔවුන් හරසරින් රැගෙන යනු ලැබුවා. පානදුර ප්‍රදේශවාසීන් මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සහෝදර පාසල් කිහිපයක් නියෝජනය කරමින් සිසු සිසුවියන්ද ජයග්‍රහී කණ්ඩායමට සුබපැතීම සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයටත් ITN වාදිජාලයටත් මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ITN එකටත් සුබ පතනවා. තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ගොඩාක් සතුටුයි. දරුවන්ගේ දක්ෂතා මේ ආකාරයට එළි දක්වන්න පුළුවන් උනේ මේ තරගේ මේ ආකාරයෙන් සංවිධානය කරපු නිසා. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයට මෙවැනි තරගයක් සංවිධානය කරපු එක ගැන. අපිට ජයග්‍රහණය ලබා ගැනීමට අපිට ගොඩාක් දෙනෙක් උදව් උපකාරී වුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ महताट एरहिव कोलंब प्रधान महेस्ट्रात अधिकरने पवतिन एवंगार्ड गणुदिनुवट अदाल नडुकट्युतु अत्तेटुवन लेस इल्ला गोनुकल अभियाचना पेत्समे तींदुव जुनिमस दा हतर्वन दा प्रकाश्यत पत्किरीम संदहा अभियाचना अधिकरने अद दिनला बादुन्ना එවෙන්ගර්ඩ් ගනුදෙනුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු తాවකාලිකවත් හිටුවමින් අභියාචනාධිකරණයේ නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ ජුනි මාස 14 වන දා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. එවෙන්ගර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයිතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන
මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරා තිබෙනවා. ඒ අල්ලස්සූ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පෙත්සම ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ වාචික දේශන අවසන් කෙරුණා. අල්ලස් කොමිෂන් සභාවේ ලිඛිත අනුමැතියකින් තොරව මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අභියාචන පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. ඉටියයි තැන්පතු කරුවන්ගේ තැන්පතු සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මේ අයගේ අහුක්කන් දීලා සාධාරණයක් ඉෂ්ට කරන්න ඒ නිර්භීත අපි සටන් කරන්නේ මට අවශ්‍ය නැහැ අසාධාරණ තියෙන තැනට සටන් කරන්න. මේ දෙන්නේ තුන් දෙනෙක්ගේ යටපත් කරන වැඩපිළිවෙල වලින් අර කිව්වාගේ ඔය හිටපු රටේ පාලනය එකතු වෙලා තුන් හතර දෙනෙක් කල්ලිය තුලින් UMP රටේ ප්‍රශ්නයක් ඇති කරනවා කියන එක තමයි මෙතන තියෙන්නේ. මේවා අපි මොන විදියකින් රටටත් එක්සත් ජාතිපක්ෂයට මේ ප්‍රශ්න කැති නොවෙන්න ඉඩ දෙනවා කියන එක මෙතන මතක් කරගන්න. ETI තැන්පත් කරුවන් සුරකීමේ සංවිධානයේ නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව කියා සිටියා. තම මුදල් තැන්පතු සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්වයට මහ බැංකුව වගකිව යුතු බවයි තැන්පත් කරුවන් සුරකීමේ සංවිධානයේ සභාපතිනි අනුෂා ජයන්ති මහත්මිය මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ නව ආසන සංවිධායකවරු 47 දෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් වෙත පත්වීම් ලිපි ලබා දීම අද දහවල් සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. නව සංවිධායකවරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධුරයට රංජිත් සියඹලාපිටිය මහතාත් පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස ලසන්ත අලගියවර්ණ මහතාත් පත් කර තිබෙනවා. වෘත්තීය සමිති උපලේකම්වරයා ලෙස වීර කුමාර දිසානායක මහතා සහ වෘත්තීය වේදීන්ගේ සංවිධාන ලේකම්වරයා ලෙස සාරති දුෂ්මන්ත මහතා පත් කර ඇත්තේ ඊට අමතරවයි. සුදර්ශන රත්නායක මහතා සමාජික ප්‍රවර්ධන ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා නව ආසන සංවිධායකවරුන් 8 දිනක පත් කර තිබෙනවා. ඒ අනුව ෆයිසර් මුස්තාෆා, ඉසුර දේවප්‍රිය, ගාමිණී තිලකසිරි, ප්‍රසන්න සෝලංගාරච්චි, ජනක රණවක, කීර්ති උඩවත් ඇතුළු සංවිධායකවරුන් ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. මාතර දිස්ත්‍රික්කයේ සඳහා පත් කර ඇති ආසන සංවිධායකවරුන් ගණන 4ක්. එම පිරිස වන්නේ විජය දහනායක, චන්දිමා රසපුත්‍ර, හේමල් ගුණසේකර සහ නිලංග හෙන්දා විතරණ යන මහත්වරුන්. ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නව ආසන සංවිධායකවරුන් 10 දෙනෙකු පත් කර තිබෙනවා. එහිදී ශාන් විජේලාල්ද සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු සංවිධායකවරුන් ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලැබුවා. බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා 9 දෙනෙකු ජනාධිපතිතුමා අතින් අදාළ පත්වීම් ලිපි ලබා ගත්තා. ඒ අතර නිමල් සිරිපාලද සිල්වා, ඩිලාන් පෙරේරා දිස්ත්‍රික්කයේ සඳහා නව පත්වීම් ලබාගත් ආසන සංවිධායකවරුන් ගණන 6ක්. එම සංවිධායකවරුන් අතරට හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න, SB දිසානායක සහ ඉදිරිවීර වීරවර්ධන යන මහත්වරුන් ඇතුළත්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ගණන 3ක්. එම තිදෙනා වන්නේ WG රණසිංහ, නාරද බණ්ඩාර දිසානායක සහ ජගත් සමරහේවායි. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා නව ආසන සංවිධායකවරුන් 7 දෙනෙකු ජනාධිපතිතුමා අතින් අද පත්වීම් ලැබුවා. අතුල රාහුබද්ද, ප්‍රබාත් බහනු මනුප්‍රිය, මියුරු භාෂිත ලියනගේ සහ සලිත කරුණාරත්නද නව සංවිධායකවරුන් අතර වෙනවා. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම අද සැමරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිහිනිය වෙනුවෙන් කේමාගේ කොළුවා නමින් සංවිධානය කර තිබු උත්සවයේ ප්‍රධාන දෙසුම් පැවැත්වුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමන්තා පවර් මහත්මියයි. 1989 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මංගල සමරවීර මහතා අමාත්‍ය ධුර ගණනාවක් හොබවමින් රටේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙනුත් විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. උත්සව සභාව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ තමාට පැවරෙන වගකීම දැඩි කැපවීමකින් ඉටු කරන දේශපාලනඥයෙකු ලෙස මංගල සමරවීර මහතා හැඳින්විය හැකි බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මංගලත් අපිත් මුලින්ම ගියේ ආණ්ඩුවට නොව විපක්ෂයට. විපක්ෂයෙන් මුලින්ම යන මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විපක්ෂයේ සිටින කාලය තුළ ඉගෙන ගන්නවා. හොඳ අත්දැකීම් රාශියක් ලබනවා. පාර්ලිමේන්තුවට ආවි මුල් කාලේ මංගලගේ අතේ නිතරම කළු පාට බෑග් එකක් තිබුණා. ඔහු කිසියෙකුටත් කඩේ ගියේ නැහැ. අතේ බෑග්ගේ මල්ල තිබුණාට. විශේෂයෙන්ම කියන්නට ඕනේ මංගල හිත හොඳ මිනිහෙක්. ප්‍රජාතන්ත්‍රවාදී සහ සංහිඳියාව වෙනුවෙන් මංගල කැපවෙච්ච කෙනෙක්. ඒ වගේම
ඔහු විවිධ අමාත්‍යංශ ධර්ණ සෑම විලාවකම ඔහු බාරගත් හැම දෙයක්ම විශාල කැපවීමකින් ඔහු ඉටු කළා. ඔබේ දක්ෂතාවයන්, ඔබේ හැකියාවන්, ඔබේ දැනුම, ඔබේ බුද්ධිය, ඔබේ පරිණතභාවය රටට අවශ්‍යයි. මේ උත්සවයේ තේමාව තියෙන්නේ මංගල සමරීර මෑතුමාගේ අදහසක් හැම වෙලේම තිබුණ එකත් සිහිනය වෙනුවේ. අපි හැම එක්කෙනාගේම සිහිනය කොහොමද අපේ ශ්‍රී ලංකාව රම්‍ය ජය භූමිය කරා අපි ඉදිරියට ගෙනියන්නේ කියලා. අන්න ඒකයි අපිට තියෙන අභියෝගය. ඒක කාරණයක් ගැන සතුටු වෙන්න පුළුවන්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාපනය කරගෙන යනවා. ඒත් ආර්ථික දියුණුව ගැන අපි යලි සිතලා බලන්න. ඒත් අපිට ශක්තිය තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට තැනක් දෙන්න නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට දියුණු කරන්න නම් ඒ අභියෝගය බය නැතුව බාර අරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. අපි බය වුණොත් අපි එක තැන පල් වෙනවා. අපිට දියුණු වෙන්න පුළුවන් අපේ උත්සාහයෙන්. ඒ නිසා මංගල සමරවීර හැමතුමා අන්න ඒ මූල ධර්ම වල ඉන්නේ. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. මයි තාම කාර්යබහුල දිවියක් මේ දිනවල ගත කරමින් සිටිනවා. කිලෝමීටර් 8000කට වැඩි දුරක් ගෙවමින් මේ ස්ථානයට පා ගෙන්වා ගැනීමට හැකි එකම පුද්ගලයා මංගල සමරවීර පමණයි. මාගේ වෘත්තීය දිවියේ මුණ ගැසුණු සුවශේෂී චරිත අතර මංගල සමරවීර මහතා සිටිනවා. මංගල සමරවීර මහතාගේ විශේෂිත ලක්ෂණය ජනතාවට සේවය කිරීමට තියෙන බලවත් කැමැත්ත. මංගල සහ මම එක්ව බොහෝ සිහින ඉෂ්ට කර ගැනීම සඳහා අරගල කර තිබෙනවා. අපගේ මිත්‍රත්වයේ පිටුපස තිබූ ශක්තිමත් පදනම වන්නේ අවංක භාවය සහ විශ්වාසයයි. මාගේ කැබිනට්ටුවේ ලාබාලතම ඇමතිවරයා වශයෙන් ඔහු විශාල වගකීමක් ඉෂ්ට කරා. ඔහු සෑම විටම අපදුටු සිහින එලි කර ගැනීමට කැපවීමෙන් කටයුතු කළා. දේශපාලනඥයන්ට වගේම දේශපාලනයට සම්බන්ධ නැති අයටත් මේ රට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමට කැප විය යුතුයි. අපේ රටේ අනාගත සිහින අත්පත් කර ගැනීමට අපට වගකීමක් තියෙනවා. රටේ ජීවත් වන හැම පුරවැසියෙක්ටම ගෞරවය සහ සෞභාග්‍ය අත්කර දීම අපේ යුතුකමක් වෙනවා. වසර 30ක් මුළුල්ලේ මා පිළිබඳ විශ්වාසය තිබූ මාතර ජනතාවට ස්තුතිවන්ත වෙන්න මා මේ අවස්ථාවක් කරගන්නවා. කවුරුන් කුමන සඳහන ගැන කතා කළද ඔවුන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාවට නැංවීමට ඉඩ නොතබන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සිවනොලි ගාමම් උදා ගම්මානයේ ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කෑගල්ල දැරණියගල යටිවල ඉදිකල සිවනුලි ගාමම් උදාගම්මානය නිවාස 25කින් සමන්විතයි. එහි ඉදිකිරීම සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 224ක්. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මානය යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 171 වන ආදර්ශ ගම්මානය මෙයයි. අඩු ආදායම් ලාභී පවුල් 375කට විසිරි නිවාස ණය ලබා දීම ඇතුළු තවත් වැඩසටහන් රැසක් මීට සමගාමීව පැවැත්වුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුසිතා විජේමාන සහ සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තවමත් මේ රටේ ජනතාවට මන්ද පෝෂණ ප්‍රශ්න තිබෙනවා. ළදරුවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ විරුද්ධවාදීන් කියනවා ඒ එකක්වත් වැදගත් නැහැ. වැදගත් වෙන්නේ මොකක්ද? පොහොට්ටුව සන්ධානයක් බවට පත් වෙන. පොහොට්ටුව අතිගරු ජනාධිපතිතුමාගේ කණ්ඩායමත් එක්ක දීඝ කනවා. අපි බිහි කර අතිගරු ජනාධිපතිතුමාවත් එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂේවත් රට කාපු පොහොට්ටුකාරයන්ට අපි දන් දෙන්නේ නැහැ කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ඉඳ තබන්නේ නැහැ එක් එක්කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍ර රජකර වීම උදෙසා. අපි දෙගොල්ලම එකතු වෙලා යන්නේ. ඒ එකමුතු වෙනකොට පොහොට්ටුවට අනිවාර්යයෙන්ම තරු පෙනෙනවා. නරොච්චෝලේ තාප බලාගාරය ආශ්‍රිත රුපියල් මිලියන 600ක වෙදමින් ඉදිකරන සුලන් බාධකයේ වැඩ කටයුතු මේ වන විට 70%කින් පමණ අවසන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සහ තවත් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු දකිමු දැන්. නරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා භාවිත කරන ගල් අඟුරු වලින් නිකුත් වන දූවිලි අංශු පරිසරයට එක්වීම වැළැක්වීම සඳහායි මෙම සුලන් බාධකය ඉදිකරන්නේ. දෙගින් මීටර 1200ක් වන එහි පළල මීටර 15ක් වනවා. චීනයෙන් ආනයනය කළ විශේෂිත ලෝහ වර්ගයකින් සහ ෆයිබර් වලින් මෙහි ඉදිකිරීම සිදු කරන බවයි නරොච්චෝලේ විදුලි බලාගාර නිලධාරීන් පවසන්නේ. මීට සමගාමීව විදුලි බලාගාරය සහ අවට මාර්ග දෙපස පැල 15000ක් රෝපණය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. ඒ යටතේ මේ වන විට පැල 13000ක් රෝපණය කර අවසන්. කඩිනමින් මෙම සුලන් බාධකයේ ඉදිකිරීම අවසන් කිරීම රජයේ අරමුණයි. ගම්පෙරළිය වැඩසටහන යටතේ වැලිමඩ සිල්මියාපුර බොක්කි අරාව වාරි ඇල ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක්.
වගබිම්වලට ජලයේ සැපේන මෙම වාරි ඇල මෙසේ ප්‍රතිසංස්කරණය කෙරුණේ වසර ගණනාවකට පසුයි. එමගින් පවුල් 800කට පමණ සිත සැලසෙනවා. එම සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණේ කැබිනට් නොවන අමාත්‍ය රබින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සහාය වේගපන්දු පුහුණුකරු නුවන් සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අභියාචන අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය පසුගිය වසරේදී චෝදනා තුනක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු නුවන් සොයිසාට චෝදනා ගොනු කළා. එම චෝදනාවන්ට තමන් නිවැරදි කරු බව ප්‍රකාශ කරමින් වාර්තාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහු යොමු කර තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ සේවය අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. ඊට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට නුවන් සොයිසා කටයුතු කළා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් නුවන් සොයිසා කියා සිටියේ ඉන්දියා ජාතිකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සම්බන්ධ කරන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නොදැන්වීම තමන් අතින් සිදු වූ එකම අතපසු වීම බවද ඔහු මෙහිදී කියා සිටියා. බුකිකරුවන්ගේ සිද්ධියට තමන්ගේ මැදිහත් වීම වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු කළ ඉල්ලීමකට අනුව බවයි ඔහු ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල දූෂණ මර්ධන ඒකකය මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ තමන් සෑහීමටපත් නොවන බවද මෙහිදී ඔහු කියා සිටියා. මෙලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් හා නිලධාරීන් අපහසුතාවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉඩහැරීමට එරෙහිවයි ඔහු අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ. දවසේ කාලකුණ තොරතුරු ගෙන එන්නේ ප්‍රභාත් දිසානායක. අදත් අපි සූදානම් හෙට දවසේ කාලගුණය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. හෙට දවසේදී දිවිනේ නැගිනහිර පළාතට වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයටත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. සවස දෙකෙන් පසුව බස්නාහිර සබරගමුව පළාතට වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලටත් තනින් තන වැසි වූ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට තරම් තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවලට වගේම හම්බන්තොට සිට මඩකලපුව දක්වා වෙරළට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවලට තනින් තන වැසි වූ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම දිවිනට සුළං හෙම්ම සිදුවන්නේ ඊසාන දෙසින්, ඒ වගේම නිරුත් දෙසින් සුළං හෙම්ම සිදුවනවා. සුළඟේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 20ක් 30ක් අතර අගයක් ගන්නවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑවති හැකි කාලගුණයේ පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. සමගින් ඇතින් ප්‍රවෘත්ති අද දවසයි. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk